ආයුබෝවන් ඔබගේ නාලිකාවත් එක්ක සම්බන්ධවෙලා එහම නැත්තම් සප්කයි් කරලා ඔබ මේ එකතු වෙලා ඉන්නේ බොහොම උත්සුකව ලග්න පලාපල විස්තරේ දැනකයා ගන්නට එහෙනම් අපි කියන්නට බලාපොතු වෙන්නේ මේ ලක්න පලාපල විස්තරය සියල්ලූම නාලිකාවලට පළමුුව දෙදස් විසි හතර නවවර්ෂයයේ ලක්්න පලාපල විස්තරය අයිතිං. <muchas> YouTube නාලිකා අතරින් ප්‍රමුඛතාවේ තියෙන නාලිකාවක් විදියට ඔබ හඳුනාගෙන ඔබ දැනටමත් එකතු වෙලා ඉන්න මේ නාලිකාව හර හා YouTubeුබ නාලිකා අතරින් පළමුයනටම දෙදස් විසිහතර ලක්න පලාපලේ ගෙනනට අපිට හැකියාවක් ලැබුණක්. දෙදස් විසිතුන වර්ෂය ඉක්මුවින් පවතින මේ කාලසීමාවේදී. දෙදස් විසි හතර වර්ෂය උදාාවෙන්ට නියමිතව එමැඇතන් ඒ පැත්තට බරවමින් යන කාල සීමමාවක්කයි අප ඉන්නේ. ඔබහ දාහම පවා මේ අලුත් අවරුද්ද පිගන්නට බොහොම සූදානම කරගන තියෙනවා කියෙන කාරණය ඔබ දන්නවා ඇතින් එනිසා ඒ ගස්වැල් පවා නැවුම්වෙලා අලුත්වෙලා පිළිගන්නට සැරසන මේ අලුත්වර්ෂය. ඔබට කොහොම බලපානවද කියෙන කාරණය ඔබ දැන කියනන්න බොහම කැමත්තින් දස් වි තුන ගේෙෝප විට ඔබ කැමති හ දස් විසි අතර ගේවන්නට හෙෙන කොයිවිදිය බලයක් ඔබට හිමිය නොදගෙන කාරණය දැන කියයාගන්න ඔබ කැමත්ති ඇති. ඒ මේ අනගෙන කිය අද ඔපට කියන්න රෝන දෙදහස් විසිහතර වර්ශයට ඔබට විවාහපේක්ෂාාවනෙීම තියකොට විවාහ නැත්තේ හදාගන්න ඕනවේෙනවා. විත කටයුතු තියන දස් විසි අතර වර්ෂයතකොට ඒ සඳ විද නැකත් හදාගන්න ඕනිකම ලැබෙනවා.ඒ කටයුතු අපෙන් කරගන්න ඔට ඔන්න තිර දිස්සනන්ගේේ පාවිච්චි කරන්න පුළුවන්ම තින බොම පසුවම තිශෂයකන ගන්න කෙනනෙක්ට ජෝතිශ්‍ය පාට මමාලා කරන්න පුළුවන් අපිත්ත එකකතු වාස්තු විද්‍යාව ගෙනගන්න කෙනෙක්ට වාස්තුවිද්‍ය පාට මලාාව කරන්න පුො හම ැත වාස්සතු විද්‍යාව. පරික්ෂාරගන්න පුළුවන් අපි යෝගන්නකට. ඉති මේයාකාරයට ඔට මන උපදේශ අවශ්‍යාව න කෙනෙක් එෙනැ මන පදේ ාට මලාාවක ෙ ඒකටයු ත පෙන් කරගන්න පුලුවන්කම තින තේ දස්සෙනන්ගේට වටත් සැ පන ියක් විතරයි ය ම කරන්න තියෙන්නේ. ි පලමුකු මේ දෙදස් විසිහතර අලුත් අවුරුද්ධත් එක්ක බලද්දී. නවර්ශයඇත එක් බලදම මේ අපේ අලුත් අවුද ගැන අපි ම් අවදානයක් මමු කරන්නට වෙනවමකද දෙදස් සිහතර අප්‍රේ අලුත් අවුරුද්ධතින් තත්කාලයේ බලපයමත් මේට එකතු කරලා තමයි මේ පලාපල විස්තරයට අදාළ විස්තරය ඔබට ඉතිරිපත් කරන්න සිද්ධ වෙන්නේ. ශනිගේ උපග්‍රහය දෙන්නෙ කින්නවා ගොික සහ මාන්දිකර මෙන්න මේ දෙන්නගේ ක්‍රාකාරි තත්වත් කොහොමද කියලා බල්ල තමයි මේ පලාපල විස්තරය හරිගස්සන්න. ඉට අමතරව වසරේ තියෙනවා දෙදස් විසිහතරට ග්‍රහයුද්ධ ග්‍රහණ. ග්‍රහයන් වසරපුා සිදු කරනවා න එකඒ එක රශිමාරුී ඉතින් ඒ සියල්ල ගැන දැනකයා ගැෙන තමයි මේ පලාපල විස්තරයට ඔබට කියන්නට වෙන්නේ. ඉතින් අපි දකිනෝව විවිධාකාරයෙන් මේ එක ග්‍රහයෙක් මාරුනාම කරන පලාපල විතර ඉතින් හැමග්‍රහයගෙන් ග්‍රහයටම මාරුවි කරන මේ පලාාපල විස්තරවට වඩා. ඔබට ඉතාමත්ම පුළුල් ආකාරයට ඔබ විද්හයන් දැනකයා ගන්නට තමයි ඔබ මේ නාඩිකාවත් එක්ක විශේෂයය එකතු වෙලා ඉන්න කියෙන කාරයෙන් අපි දන්නවා. එඉඟ බැලවත මේ තත්කාල කේන්දරයේ එදදී මේ දෙදස් විසි හතර වර්ෂය යෙදෙන මේ නව වසර පිළි ැනීමත් එක්ක යෙදෙන දශාව ඉදිර පෙන්නුම් කරන කේතුගේ දශාව. අතුරු දාව බුද අතුරු දශාව. එතකොට මේ අස්ථයිදී මේ ග්‍රහයන්න්න රාශීන් නැකත් නැකත් පාදාදිය උපග්‍රහයන් ාදයගන තවාන ොම කරන්න ඕනිද අපි උදදාානයකම යුරේනස් මේේෂේ බෙරන හතරවන දේ අිපති සිකරුවමන් උපදිප බදධවෙමින් සිටින නෙක්්ු නේ ෝකුට ැකතේ හතරන පාදේ අධිපති ගුරුවමින් උප අධිපති කුජවෙමින් සිරරිනවා. එතකොට රවසා කේතුමට අවස්ථාවට පත්වෙනවා බුදසාහසිකරු සමවස්ථාවේ රවි චන්ද්‍ර කුජ ගුරු මිත්‍ර අවස්ථාවේ නි ෝල ්‍රිකුණ අවස්ථාව මේ ෝගගේ අවස්ථාව නට පත් වෙලා තියෙනනවා. ත්මකාරක තත්ව පෙනනනි බුද්ධ අමාත්‍යකාරක රවී බාතෘකාරක චන්්‍ර මාතෘකාරක ගුර, පිත්‍රු කාර්ගක ශානී පුත්‍රකාරක සිකුරු ඥාතිකාරක රහ ධාරකාරක කුජය. දි මේ තත්ව වනොත් අපිට සලකන්නය ලතින් නොල්ලක්මේ ත්‍රීංශංශගේ දනු හෝරාව කටක දෙර්කානේ මේේෂ සපතාංශක මීන්. නවාම් ශසිංහ දවාදශංශක මිතුන ති මේ ආකාරයට විදධ තොරතුරු එකුතු කර ගනිමින් තමයි ඔබට මේ පලාපල විස්තරය ගෙන නති අනිත් නාලිකාවන්ක් ඔබට සංසධනය කරන්නට පුළුවන් අපේ නාලිකාවේ තින පලාාපල විග්‍රහයයි. කොයි තරම් ජෝතිශ්‍ය මේ විග්‍රහයක් එක්ක දෙ යන්නේ කියෙන කාරණය. ගත්ත ගමම්ම පලාපල විස්තරය අහන නාලිකත්. ඔබ ඕනෑ තරම් අහලා ඇති සහ දැනටමත් අහනව ඇතිගේෙ ගැන බලද්දි බලන්න මේ විග්්‍රහයට පාදකරගන්නට පුළුවන් ජෝතිශ්‍ය විග්‍රහයක්. තතිේද දරි පත් ත තුති ද හිතනක දිරිපත්ර ද රන්න බට මනික්ෂයරන ඒ දැනු ක්සේරව අනුව ඔබගේ අනික්කටයතු කරගන්නෙ ම දකත් හමනත්තන්ගේ දනු යම්සිතිකින් අඩු තැකින් ඔබගේ කටයුතු කරගනීම තුළල. ඔබගේ ඒ කටයුත්තේ තින අඩු ලොහුඩුකම් ඇතිබීමේ ඒ වගවීමත් ඔබට මයි පැවරෙන් ඉතින් ගැ ලදිදුරටත් හිතන්න. ඉතින් ඔබගේ ඒ ජන්න්නපත්‍ර පරික්ෂා කර ගැනීම කටයතු. නැත නිවාස න වාස්තු දෝෂකටයුතු. එඒ සියල්ල අපෙන් කරගන්නට පුළුවන් කම තියෙන ට අමතරව බදා පලාපල විස්තරේ දැනගන්නට අපිට යොම කරන වටසැප පංකේට ඔබගේ ජන්මපත්‍රය අපි බලා දෙන්නම්. එහනම් අපි බලමු කොයි විදියට ඔබට බලපෑම පවතින්නේ කියන කාරණාව. මේෂය ලක්නැහිමී විවාහ අපේක්ෂිතයන් ගැන අවධානයේදී. ඔවුන්ට ඔන්න යහපත් සහකරුවන්. න තත්වයක් එහෙම ඇතම යහපත් සහකරුවන් ලැබෙන ස්වභාවයක් තමයි ඔන්න පෙන්නම් කරන්නේ. විවාහෙන් දේපල අදිය හිමි වන ස්වභාවයක් න්න විවා අපේක්ෂිතයන්ට පවතිනවා ඒත් සමගම විවාහ වෙලා ඉන්න කට්ටියදේපල හිමිවීමේ බලයක් ක්‍රියාත්මක වෙනවා. විවාහෙන් ඉහල ඥාති බලයක් ඇතිවන තත්වයකුත් පෙන්නුම් කරන නෑදායන්ගේ. බලය නෑදායන්ගේ උපකාරීවන ශක්තිීන් වැඩි වන ස්වභභාවයක් ඔන්න ඔබට පෙන්නුම් කරන ස්වභාවයක් තමයි අප මේෂලක්න හිමි විවාහ අපේක්ෂිතයන්ට පෙන්නුම් කරන්නේ. හැබැයි ඔබට කියන්නටත් අවශ්‍ය දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේ වාස්තුමය තත්ත්වය තියන දෝෂ තත්ත්වයන්. පරිීක්‍ෂා නොකිරීමේ විවිධ ගැටලු ආදිය ඉස්මතු වෙන ස්වභාවයක් ඔබේ පවතිනවා කියන කාරණයක්. මේෂ ලක්ම රැකි රක්ෂාපේක්ෂි තැන්ෙම නැත්තම් රැකයා ලාබීන්ට මොනවගේ තත්ත්වයක් පවතිනනාද කියන කාරණයයි දැන් කියන්නට සුබදානම් වෙන්නේ. ආයතනයේ ප්‍රසාදය හිමි කරන්න අවු තත්ත්වයක් තමයි ඔන්න ඔබට පවතින්නේ. ආයතනයේ ඒ ලැබෙන ප්‍රසාද ජනක සවභවයන්න එක ඔබට හොඳ ගමනක් කියන්න පුළුව නැකියහෝ පැත්තේ. උසා. ත්්‍යකෘ තියෙනවා ඔබ අපේක්ෂාවෙන් හිටියනම් ඔන්න උසස්සීමක් එහෙම හොඳ බලයක් ක්‍රියාත්මක කාලයක්. වෘතිය කැපකිරීම ඇගීමක් සිදුවන අවස්ථාවන් ඔබ මුහුණ පාන්න සිදුනකෙන ඔබ ෘතිය වෙනුවෙන් කරලා තිෙන කැපකිරීම. ඔබ අගයන්නට යොදාගන්නා වූ අවස්ථාවන් ඔබට උදා වෙන කාල සීමාවක් බටයි පත්වෙන්නේ ශේෂෙන් බ වේතුයි මේ සුභ වෙලාවන් පිළිබඳව නොසලකාටයුතු කරගන්න එකේ දී අම්යම් පාඩු ඇති කරගන්නව ස්භාවිකුත් තියෙන තිය නිසා ඔබ නිසි පරිදි නකත්ආදිය සකසලයි කටයතු කරන්නට ඔබට හැකියාවත් තිෙන වන ඒත්වයන් ගහරවාගැෙන කටයුතු කරන්න හැකිය අ බවතිනවා. මේෂ ලක්නහිමි ඔබගේ ගෘහජීවිතය සම්බන්ධව අපි කතා බා කරන්නට යන්නේ. පවුල තුළ සමගිය සමාධානය ඇතිවන කාලසීමාවක් බවට ඔන්න ඔබට පත්වන කාලයක් බවට කියන්නට ඕනි. විශේෂයම ඔබට ප්‍රභූ පන්තියේ පිරිසේ උදව් උපකාර නිත ඇතින්ම හමුවන කාලසීමාවක් ගැටයි ඔබ මේ සූදානම්ම සිටින්නේ. එත් සමගම ධනාත්මකව හිතන දේවල් එහම නැත්ත අපි ධනාත්මක චින්තනය කියලා කියන්නේ මෙන්න මේ දේවත්. විශේෂයම ඔබගේ ගෘහ ජීවිතට එකතු වීම තුළ ඒ තේවල බොහම ධනාත්ම කාරයෙන් දකින්නට ධනාත්මකාරයෙන් හිතන්නට ඔබට වපසරිය ගොඩ නැගෙන කාලසීමාවක් බවටයි පත්වෙන්නේ. සමගෝබට කියන්නට ඕන විශේෂම මේ ජන්මපත්්‍රවල තින තත්වය අනුව වැලඳ දෙන්නට නියමි රෝගාදිය පිළිබඳ වන්නතුරවාදිය පිළිබඳ ඔබ හඳනා නොගැනීම තුළ යම්කිසිින් පිඩාත්මක සිදුවීමත් ඔබට ක්‍රියාත්මක වෙනවා. මේෂ ලක්නහිමි ඔබගේ. අධ්‍යාපනය පිළිබඳවයි අවධානය යොම් කරන්නේ. කඩයිම් ජයග්‍රහණය කිරීමේ බලය ඔබ හිමිකරගන්නා වූ කාලසීමාවක් වගට කියන්නට ඔහොනි. විවාහා කාලාත්‍ර, අධ්‍යාපන උපකාර ඔන්න ඔබට හිමිවන ැන විවාහා වෙලා ඉන්න පාර්ශයවලින් ඔබට උදදව් උපකාර අධ්‍යාපනය කරේ ලැබෙන කාලයක් බවට පත්වෙනවා. පවුලේ අයකේ අනුග්‍රහයන් හිමිවන ස්වභාවයක්. ක්‍රියාත්මක වෙනවා. එනිසා පෞවුලියගෙන ලැබෙන උදදා උපකාර අධ්‍යානු ග්‍රාධිය ලපාගෙන් නිසි තැනට ඔබට ක්‍රියාත්මක වෙන්න හැකි අපපසිරියයක් තියෙන්නේ. එත් සමකම අධ්‍යාපන බාධාවන් ඇති අයට ජන්ම පත්‍රනුව ප්‍රතිකාර්ම කිරීම තුළේවා මඟහරවා ගැනීමේ හැකියාවත් තියනති නිසා ඒ විදිහ බාධාත්මක තත්ත්වයන් තියෙන අයත් විශේෂයෙන් ගැන අවධානය ගොම කළොත් හොඳින් ඔබගේ අධ්‍යාපන ජීවිතය ජයක්‍රහණය කරන්න පුළුව මේෂ ලක්නහිමි ඔබගේ ධනය සම්බන්ධයනයි දැන් කතා බැහ කරන්නේ. විශේෂයෙන්ම හිග ණය ලැබීම ඇති වන තත්වකුයි තියෙනෙ ගැන බට ලැබීමට නියමිත්තව ලැබෙන්න පරක් වෙලා තිබ්බ දේවල් ඔන්න ලැබෙන කාල සීමාවක් බෝට ඔබට පත්වෙනවා. නව ආයෝජන අවස්ථාවන් නැතිවෙන අලුත්තෙන් ඉංන්නෙස්ට කරන්න ඔබට අලුත් පරවල් ිකක් අලුත් මාර්ග ටිකක් ඔබට විවෘත්තු වන කාලයක් බෝටයි පෙන්නුම් කරන්නේ විශේෂයෙන් බලාපොරොත්තු නොවු ධනලාභයක් ඇතිවීමේ ස්වභාවකුත් ඔන්න ඔබට තියනව තිය නිසා. එඒ දන ලාභයක් ඔබට ලබාගන්නට පුළුවන් කාලසීමාවක් වගට කියන්නට ඕනි ඔබට කියන්නට ඕනි තව දෙයක් තියනවා. නැකත් නොසලක පිළිවෙත් නොසලකා හැරීම තුළ යම් කිසිදිින් දන ඉපයින් සම්බන්ධව යම්යම්. අයහපත් බාධාවන් ක්‍රියාත්මක තත්ත්ව තියෙන නිසා ඒවා ගැනත් විශේෂයෙන් අවධානීයොම කිරීම වඩාත්ම සුදුසු කාලයක්. ඔබට අවශ්‍ය, සියලුම ජන්මප්‍ර පරිීක්ෂා කටයුත්තු. නිවාසේ තින දෝෂතත්ත්වය බලාගැනීමේ කටයුතු. එතිකම මනෝවිද්‍යාත්මකව ඒ අවශ්‍යතාවයන් තියන පිරිසරු උපදේශන අවශ්‍යතාවයන් සහ මන විද්‍යපිබඳ උපදේශන පටමානල වහදාාරන්න කමැති කෙනෙක්ට ෝතිශ්‍ය පිරිබඳ පාටමාලාව වකදාරන්න කමැති කෙනෙක්ට වාස්තු පදේශන පාර්ටමාලාවක් හදාරන්න කැමති කෙනෙක්ට ඒ සියලු දෙනාට පිියොු පහසකාන් සරසලා තියනව අපප ඒගනු වපසරය ගොඩ්නගන් තිර දිස්සනන්කට වත්ස පණිවිලියත්තවයි යමු කරට තියෙන්නේ. ඉතිං ඔබේ ලක්මයට ඉතාමත්ම හොඳ ඉතාමත්ම යහ පත් ඉතාමත්ම ශුපදායි පලයන්ම හිමි වන ඉතාමත්ම යහපත් ආකාරයෙන් ගෙවන්නට හැකි ජීවිතයක් ලැබෙන්න්නට බොහොම පහසුවෙන් ඔබගේ ඒ අවශ්‍යතාවයන් සපුරාගන්න හැකි බපසරයක් ගොටනගන්නට අපි ප්‍රර්තනය කරන දනය සම්බන්ධව ඒත් එක්කම පවුල සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව රැකියාව සම්බන්ධව ඔබගේ ඒ නිරෝකී සම්පන්න භාවය සම්බඳධ. එස් සියලුම ධනාත්මක බලාපොරොත්තු ඔබ බලාපොරොත්වන ආකාරයට බොහොම හොඳින්ම යිෂ්ට සිද්ධ කරගන්න ඔබ ඉලක්ක කරනල දාආකාරයට නිිෂ් සිද්ධ කරගන්න. ඇකි ශක්තිය දහිරිය වපසරිය ඔබට ගොට නැගෙන්න්නට අපි ප්‍රාර්ථනය කරමින් අද දිනේ වැඩ සටහනිින් අපි ඔබෙන් සමුගෙනවා තවත් නැවමෝ වැඩසටහනකින් හමුයමේ බලාපරොත්තුේ අයිෝ1